හුදෙකලා ප්‍රදේශ හැර බස්නාහිර පළාත තුල මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සිසුන් වෙනුවෙන් මාස 5ක කාලයකට පමණ පසු පාසල් විවෘත කිරීමට නියමිතයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙලෙස අදහස් පළ කළා. අපේ ප්‍රධාන අවධානය යොමු වෙලා තිබෙන්නේ බස්නාහිර පළාතේ පාසල්වල 11 වන ශ්‍රේණියේ පන්ති පිළිබඳවයි. කොළඹ, ගම්පහ හා කළුතර දිස්ත්‍රික්කවල පාසල් සියල්ලම එකවරම විවෘත කිරීම ප්‍රායෝගික පවතින සෞඛ්‍ය තත්ත්වය තුළ ප්‍රායෝගික ක්‍රමවේදයක් සකස් කර ගැනීම තමයි අද තිබෙන අවශ්‍යතාවය. බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා පවත්වලා කොයි කොයි පාසල්ද විවෘත කරන්න පුළුවන් වන්නේ මොන ක්‍රමවේදයක් අනුවද ඒ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සභාපතිවරුන් සාකච්ඡා පවත්වලා අපිව දැනුවත් කරන්න එක. එක් එක් කමිටුව රැස් වෙලා සාකච්ඡා කරලා තීරණය වලට එළඹිලා ඒ තීරණ අපිට දැනුම් දෙන්නයි කියලා පෙබරවාරි 3 වෙනිදාට පෙර. බස්නාහිර පළාතේ අවදානමක් නැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් 1576න් අපි විශ්වාස කරනවා 900කට වඩා පාසල් පෙබරවාරි 15 වෙනිදාට පෙර විවෘත කිරීමට පුළුවන් වෙයි කියලා. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය පළ කර සිටියේ මෙවන් අදහසක්. විශාල විශ්වාසයක් දෙමෝපිය තුල දරුවෝ තුල ජනිත කරලා මහාචාර්ය කපිල පෙරේරා කිව්වේ වගකීම බාර ගන්නවා කියලා දරුවෝ ඉස්කෝලේට යවන්න කියලා. දැන් පාසල් වල සෞඛ්‍ය ආරක්ෂාවක් නැහැ. තැන් තැන් වල කොවිඩ් ආසාදිතයින් බිහි වෙනවා. ආශ්‍රිතයින් මොකවත් කරන්නේ නැහැ. අවම වශයෙන් පාසලක ඇන්ටිජන් පරීක්ෂණයක්වත් කරන්නේ නැහැ. ඒ වගේ ඊටාම නරක තැනක තමයි මේ අය දැන් මේ පාසල් පද්ධතිය පවත්වාගෙන යන්නේ. අපි කියන්නේ නැහැ පාසල් වහන්න කියලා. අපි කියන්නේ පාසල් අරින්න. හැබැයි මේ පාසල් අරින ගමන් මේ වසංගතයේ ව්‍යාප්ත වීමේ අවම කරන වැඩපිළිලකට ආණ්ඩු යන්න ඕන. අධ්‍යාපන අමාත්‍යාංශයේ මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැබෑ වගකීමකින් කටයුතු කරන්නේ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නය. ඒ නිසා අපි කියන්නේ මේ සියලු ආරක්ෂා විධිවිධාන මැද්දේ ඉන්න සෞඛ්‍ය අමතිවරි වසංගතයේ ගුදුරක් වුණා නම් මේ අහිංසක දරුවෝ දෙමව්පියෝ වසංගතයේ ගුදුරක් වෙන එක වළක්වන්න දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න